දැනට මා කරන්නේ ආර්ය මෛත්‍රී භාවනා පමණයි විදර්ශනා භාවනා එක ඉරියව්වකදීට ගල යුතුයද විදර්ශනා භාවනා කියන්නේ මේ පහදා දෙන්න දැන් අපි දැන් විදර්ශනා භාවනා කරන තමයි මේ විග්‍රහ කලේ මෙච්චරලා විදර්ශනා භාවනාවේදී ඉඳගෙන හෝ හිටගෙන හෝ සතර ඉරියව්වෙම කරන්න පුළුවන් ඉරියව් ඉරියව් පවත්වන්නේ කායික පහසුව සඳහා භාවනාවට මේක විශේෂයක් නිසා නෙමෙයි භාවනාවේ විශේෂයක් වශයෙන් නෙමෙයි කායික පහසුව විශේෂ ප්‍රතිවිමකුත් දිනා සමාධිය සක්මන් භාවනාව නිදිමත නැති වෙනවා කායික ව්‍යායාමයක් සිද්ධ වෙලා ඉර වෙලා තියෙන තද වෙලා තියෙන ලේගම කරන්න නිසා ලේගම කරන්න වෙනවා ආහාර හොඳට දිරවනවා ඒතර ඒ වගේම සක්මණ කරන්නා වූ භාවනාවේ සමාධිය බොහෝ කල් පවතිනවා මේ ආදී වශයෙන් බුදුරණවහන්සේ සක්මන් භාවනාව විස්තර කරලා දිනා මේ වර්ණනා කළා තියෙනවා ඉතින් යම් කිසි බුද්ධලේ තම තමන්ට හැකි ආකාරයේ ඉරියව් පැවැත්වීමේ පහසු ආකාරය මොකද්ද ඒකෙන් ඉරියව් පහසුව සාකච්ඡා කරගන්නවා කායික පහසුව සඳහා විදර්ශනා කිරීමට ගන්නෙ ප්‍රඥාව මතු කරමින් ප්‍රඥාවෙන් දහම් විග්‍රහ කරමින් සිහි කරදී ඒකයි අදහස් වෙන්නේ ධර්ම අදහස එන්න ඕන අදහස යලි යලි උපනන් වෙන්න යලි යලි ධර්මානුකූලව සිහි කරන්න ඕන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න ඉතින් ඉස්කන්ධ හෝ ධාතු ආයතන පරිච්ඡම්පාද මේ ආදී කොකින් හරි අරගෙන මේ ලෝකේ ඉඳි මම මගේ කියලා මේ අල්ලා ගන්න බදා ගන්න ගති ලක්ෂණ ඇති දේවල් එහෙම ආසාවෙන් වටහා ගන්න අල්ලා ගන්න වටිනා දෙයක් ඒවැය තියෙනවා පංචකාමයේ කියලා අසාවෙන් අල්ලගන්න දෙයක් තියනවාද කියලා මේ ලෝකෙනේ බැඳෙන හැදෙන දේවල් වලට හේතුකාරකයන්ගේ අසාරත්වයේ විපරීත සංඥාවෙන් අරන් තියෙන බව දැකලා යථාර්ථිය දැකලා තීකරන කොට අර විපරීත අදහස් හත්පැද්දා යථාර්ථිය හිත විහිදෙනවා ඒතර ඇත්ත මේ ප්‍රඥාව වැඩෙනවා ප්‍රඥාව වැඩලා අනිත්‍ය දුක්ඛ අනාත්මසේ වැඩෙලා ලෝකෙේ දින මුලා අදහස් අතරේ නොවැළි මිදි නිදහස් වෙනවා ඒකයි මාර්ගය ඉතින් එකතරේ ඉඳලා කරන්නේවත් කරන්න පුළුවන් ඒ ඒ මොහොතක් ගන්න ඉඳිට පුළුවන් ඉතින් එකතැනක අභ්‍යාසයක් වශයෙන් ප්‍රගුණ කරගෙන එහෙම කරගන්න ගමු. එකතැන මිලගෙන ජීවත් වෙන සිරිතක් නැහැ. ඉතින් දැන් ඔය කටයුතු වල අපි සම්බන්ධ වෙනවා. ඉතින් තමන් කරන කියන හිතන හැම කටයුත්තක් ගානේම හොඳට බලා තියෙන ඉඳලා. මේක රාගයේද, ද්වේෂයේද, මොහයේද හේතු වෙන ඉදිවිල්ලත් ක්‍රියාවද, කතාවද කියලා දකිමු. දැන් රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මොහක්ෂේත නිවද්ද හේතු වෙනවා. මේ විදිහට ක්‍රියා කළොත්, මෙහෙම කතා කළොත්, මෙහෙම හිතුවොත්, ඒ ගති ලක්ෂණේ කොහොමද පැත්තකට නැඹුරු වෙන්නේ කියලා. ඒ නැඹුරු වෙන පැත්තේ කෙබඳු જાතියක් කරා යන මාර්ගයද පුරුණගෙන්නේ. අර පරිච්ඡම් වන්න මාර්ගය දකින්න ඕනේ අමාර්ගය දකින්න ඕනේ මග්ගා මග්ග ඥාන රසණේ කියන්නේ ඒකයි. ඒතර අපි දකින්න පරිච්ඡම් වන්න ධර්ම නියාමයේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒතර දකින්න පටන් සමන් කරන්න හිතිවිල්ලක් ඇතනම් ක්‍රියාවක් කතාවක් ඇතනම් මෙහෙම හිතුවක් කිව්වක් කළොත් මේක මොන જાතිය ගති ලක්ෂණයක් ගොඩනගා ගන්නවද? ඒ ගතිය මොන જાතියක් පහළ කරනවද? එයා ගේ જાතිය මොන පැත්තකට යන්නේ? කියනවා. අන්න ඒතර දකින්න ලෝකේ ප්‍රවැත්ම හැදෙන හැටි. මුචක් දෙන නිසා හතර පහ ගොඩනගගෙන හැටි. ඒක ආදීනව දකින්න. ඒ වන්දියේ අත්‍යවශ්‍යම නිදහස් වෙන හැටි දකින්න. ඉතින් මිනිස් සංඛාර කියන කොටසක් තියෙනවා. මිනිස් ශාස්ත්‍රයේ මිනිස් වැඩ පිළිවෙල ප්‍රියමනාප කරලා ඒ මිනිස් වැඩ පිළිවෙල තුළ තමා බැඳිලා මාවිතික කළ යුතුයි මගේ යුතුයකම මාවිතින් හිටියේ යුතුයි ආදී වශයෙන් සමායක යුතුයකම ඉක්මවා ගිහිල්ලා. චන්දරාගයෙන් බැඳුණා. මිනිස් සංඛාර වැඩෙනවා. ඒතර ඒකෙන් හැටි මිනිස් ජාතියට යනකම් යනවා මේක සංඛාර විඥාන නාම රූප සලායතන ඉස්වර ඔක්කොම කරගිලා. චක්‍රයට වැටෙනවා ගිහිල්ලා මිනිස් జాතියේද ඇති ජරා මරණය මිදීමක් නැහැ. ඒලක මිනිස් జాතිය උපද්දවන එකක් විදිහක් වෙන එකක් නෙමෙයි කියලා දැක්කොත් ඒක චන්දරාගේ අත්හරිනවා. මේ විදිහට කටයුතු කළොත් මේ දිව්‍ය ධර්මය. මේ දිව්‍යමය ධර්මය නම් චන්දරාගෙන් අල්ලන්නේ එකක් නෙමෙයි හොඳ දෙයක් නිසා කරනවා. චන්දරාගෙන් අල්ලුවොත් මොකද වෙන්නේ? දිව්‍ය සංකාරිය වැඩෙනවා. ඒ විඥානීය දිව්‍යමය වෙනවා. නාම රූප සලආත්ම ඊට අනුකූල වෙනවා. ස්පර්ශ වේදනා සංඥා උපාදාන වශයෙන් සංඥාවල ප්‍රසාදීන කියනවා. අදිමෝක්ෂයේ ලේක මුදුන්පත් වෙනවා. ඒකෙන් ඇති වෙන බව දිව්‍යමය බව. භාවපත්‍ය ජාතක දෙවියෙක් වෙන්න පුළුවන්. දෙවියෙක් නම් මොකද හම්බෙන්නේ? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ගොඩක්ම හම්බුණා මිසක් වෙන එකක් හම්බුන්නේ නැහැ. හරියට කියන දෙවියෙක් කියන දේවත් බව කියන. ඒකත් මරණයේද ජරා මරණයේද අයිති. ජරා මරණයේද අයිති නැහොත් සෝකපරිදේ දුක් දුක ලබාසික් මෙවෙන්නේ. එහෙනම් ඒක නිවන් මාර්ගෙ නෙමෙයි. ඒක දේවමාර්ගය. ධම්ම ධර්මයක් තියෙනවා. ඥාන වලාගින් ධානය ආස්වාදී හැදලා චන්දරාගින් ඒකේ බැඳෙනවා. එතකොට ඒකේ මොකද වෙන්නේ? ධම්ම ධර්මයේ වැඩෙනවා. ඒකේ බ්‍රහ්ම ධර්මයේ වලාගින් ඒකේ හිදීවත් ඒක හොඳයි කියලා. ඒ විඥානේ බ්‍රහ්ම විඥානයක් වෙනවා. මනුෂ්‍යෝ විඳපොළ. නාම රූප ඊට අනුකූල වෙනවා. සලආයතන බ්‍රහ්ම ධර්මයට අනුකූල වෙනවා. ස්පර්ශ වේදනා සංඥා ඒ සංඥා වෙනුනොත් ප්‍රසාදී අධිමෝක්ෂයේ මුදුපත් වෙලා ඒකෙන් බ්‍රහ්ම භව හටගෙන මිනිස් භවයේම බ්‍රහ්ම භවයේද මෙතන මැරිලා ගිහලා උපත් භවය බ්‍රහ්ම ජාතියේද යනවා. බ්‍රහ්ම ජාතියේද කියොත් ජරා මරණයට ටිකක්ම ඒත් පහළ වෙනවා. ඒකෙත් කෙලවරක් තියෙනවා. හරියක් දිලෙවර කරන්නේ. එහෙනම් ඒකත් ලෝකේයි. ඒක ලෝක මාර්ගය.
එහෙනම් ලෝක මාර්ගය කියන්නේ නිවන් නෙමෙයි. ඒක නිවන් මාර්ගෙ නෙමෙයි කියලා දැක්කා. එහෙනම් මොකද කරන්නේ? යම් තැනක බැඳෙන හැදෙන යම්තාක් යම් කිසි ගැයත්මක් ඇද්ද? කාම රූප අරූප කියන තුන් ලෝකයේ පැවැත්මට හේතු වෙන්නා වූ දියත් මම මේ හිතන්නේ කියන්නේ කරන්නේ. ඒ පැවැත්ම මිදෙන පැත්තද? සියලු සංඛාරව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරා. ඒ පුද්ගලයාගේ සංඛාර පැවැත්මට ගොඩ නැගෙන්නේ නැන්නා. සංඛාර නිරෝධයයි සිහි කරේ. එන අන්නේක ගත්තා නේව කල්ල දුක්ඛං නේව කල්ල දුක්ඛ විපාකං කියන්නේ. කලුසු දු විපාක නැති. කර්මයක් ගොඩ නැගිලා. අන්නේ කර්මිය මොකද යන්නේ? සතර ගමනේදී ආර්ය භාවිතපත් කළා නම් ආර්ය වගේ කෙලවර කරනවා විතර. සතර ගමනේදී හේතුනේ ජරා මරණ උපත්යක් ගෙන දෙන්නේ ජාතියක් උපදවන්නේ නැහැ. අනේ නිවන් පාද. ඔන්න මාර්ගයයි අමාර්ගයයි තෝරා ගන්න පරිත්‍යාපන්න ප්‍රවේ. ඔය කියන්නේ තමන් විසින් කරන කියන හිතන දේවල් මේකේ කොහොමද අයිතිය කියලා ප්‍රගුණ කරන්න පටන් ගත්තාම යනේන කරන කියන කතා කරන කතා නොකරන වඩමිට බලන මලමු පහකින් ඉන්නේ හැම සියල්ලක්ම කරන විලාසය. ඒක ටික ටික ප්‍රගුණ කරගත්තාම ශරීරයෙන් දකින්න පටන් ගන්නවා. ඒතර අපි දකින්න මේ බඳු මාර්ගයන් අනුගමනය කිරීමෙන් මේ බඳු ලෝක ප්‍රයත්නද මේ මේ ක්‍රමයට කටයුතු කිරීමෙන් නිවලට මෙන්න මේක දකින්න දවසක් කියලා පුරුන්න වෙනවා. ධර්ම විදර්ශනා පුරුන්න වෙන්නේ ඔය ක්‍රමයෙන්. ඔය ක්‍රමයෙන් බලන්න ඕනේ. ඒවරයි අපි යථාර්ථය දකින්න. මනස වහගෙන නිවන් දකින්න බැහැ. ඊට කර්මස්ථානයක් වල නිවන් දැක්කම ගාම කර්මස්ථානයක් වල නැහැ කියලා දැනගන්න ඕනේ. කර්මස්ථානයක් වැඩිමේදී පුහුණු කරන අභ්‍යාසය එකක්. එදින්දා කටයුත්තේදී ධර්මානුකූලව කටයුතු කළ යථාර්ථය දැනගන්න එක තමයි ඒක. ඉතින් ඉදිරියට හදේතු කරගෙන යථාර්ථය දැනගන්න ප්‍රමේ දැකේ නැත්නම් ඒ පුද්ගලයාට කවදාවත් නිවන තේරුම් ගන්න බැහැ. නිවන තේරුම් ගත්ත කෙනා ඒ ක්‍රමය අනුගමනය කරලා පුහුණු කරගන්න ඕනේ. මේ කාගින්වත් අහලා කරන එකක් නෙමෙයි නිවන කියන්නේ. යථාර්ථය ධර්මයේ දැකලා බලලා තමා විසින්ම ප්‍රායෝගිකව හදේතු කරලා ලබන්න ඕනේ. එහෙනම් තේරුම් ගන්න ඕනේ.